Ja, evo da vrak. Odaj nema da vrak, ovo si ljudi nama, ako mi nađe da sta, da pa sam gledaj, sad rin ga uruvej, ti ga lagunova. Budu više ti da le, ili tako da pa sam gledaj, ti ga ne, igu numra pa manak nuvej, gaj, narata neta, upan, upan, haki aven, yutu, sisu, sisu, vyan, pirisak. ඉතින් මේ ආකාරයේ අභිනයන් තුළින් ඔබට දැක බලා ගැනීමට හැකියාව ලැබෙන්නේ ඔවුන්ගේ එම දක්ෂතාවයන්මයි. ඉතින් අද දිනේ මේ අභිනය තුළ ප්‍රථම අංගය ලෙසට අපි ඔබට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින්නේ ඉතාමත් සුන්දර වූ ගීතයක්. ඉතින් මේ ගීතය ඉදිරිපත් කිරීමට මා ආරාධනා කර සිටිනවා ලෙවල් 3 එකේ පුබුදු සහ රසංකහට. ගීතය පිළිබඳ මට යමක් එකතු කරන්න හිතෙනවා. සිංහල හෙළ සිනමා කාව්‍ය කරන වංශකතාවේ නව හැරුම් ලක්ෂයක් ලෙසට මේ ගීතය අපිට දක්වන්න පුළුවන්. තරුණයෙකු තම සුන්දර යුවතිය ඉතාමත් අත්දැකීම් සිත් නලවන සිත් සනසන ආකාරයෙන් ඉදිරිපත් කරන ආකාරයෙන් ඒ වගේම ඔහුගේ භාවාත්මක හැඟීම් ඒ ප්‍රකාශය කරන ආකාරය මේ ගීතය තුළ ඉතාමත් සුන්දරව දක්වා තිබෙනවා. මා හිතන්නේ සිංහල ස්වභාවිත සංගීතයේ මේ ගීතය අභිනවා යන තවත් ගීතයක් සොයා ගැනීම උගහටයි. ඇතරම ඇතම් විචාරකයන්ට අනුව මේ ගීතය ධීවරයෙකුගේ ජීවිතය හා සම්බන්ධයි කියලා තමයි කියන්නේ. මොකද මේ ගීතයේ තියෙන සමහර පදවැල් අපගේ ප්‍රපංචයට එක් කරනකොට තේරුම් දෙයක් තමයි ඇතම් ගීතවල ගත්තින් චණ්ඩමාරුතය ඒ වගේම කිඳුරු කොදෙව්වේ අනේ වගේ කිඳුරු කොදෙව්වේ වගේ ඒ පදවැල් තුළින් අපිට පෙනියන්නේ ඔහුගේ ඒ කටුක ධීවර ජීවිතය පිළිබඳ. ඉතින් තවත් වෙලා ගන්න තුමා ඉක්මනට මාගේ විස්තරය කියන්නම්. 70 දශකයේ ඇතම් ගීත විචාරකයන්ට අනුව ඔවුන් දක්වන ආකාරයට ඔවුන් පවසන්නේ මේ ධීවරයා තම නිවසට පැමිණෙද්දී ඔහුගේ දිනේ අනපේක්ෂිත ඔහුගේ ජීවරස්වර නොලැබීම නිසා ඔහු නිවසට පැමිණෙන විට ඔහුගේ සුන්දර වූ බිරිඳ විසින් ඔහුට මූණ දීමට සිදු වන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ඔහු විසින් එම බිරිඳගේ ව්‍යාජ වූ වර්ණනාව අවු ව්‍යාජන්දමින් ගෙනහර දක්වන ලද ගීතයක් ලෙසයි අපි මේ ප්‍රපංචය ප්‍රපංචය කරලා වෙන්න පුළුවන්. ඉන්සිද්දේ ගමකට කල යන්න මෙතන ගාඩේ පෙන්නන්නයි ප්‍රපංචය පෙන්නන්නයි